Hello, welcome to British Way English Academy, the fastest and the easiest way to learn English. Alright, today I'm going to teach you how you have to describe things that you have and things that you don't have. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ගාව තියෙන දේවල්. ඔයාලා ගාව නැති දේවල් කොහොමද ඉංග්‍රීසියෙන් විස්තර කරන්න කියලා. This is very important. Let's see how we have to do it. Right. හොඳට බලන්න. There are two words. Have and has. මම පටන් ගන්නකොටම කියවනේ. අපි අද ඉගෙන ගන්න යන්නේ ඔයාට එහෙම නැත්නම් තමන්ට කැම්පසි පුද්ගලයෙක්ට තියෙන දේවල් නැති දේවල් ප්‍රකාශ කරන්න කොහොමද කියලා. මේ ප්‍රකාශ කරනකොට මෙන්න මේ කියන have එහෙම නැත්නම් has කියන පද දෙක අපිට භාවිත කරන්න සිද්ධ වෙනවා. The meanings are ඉන්නවා එහෙම නැත්නම් තියෙනවා. Has and have. Right. So you can use these two words when you want to describe the things. There are plural subjects. Bahuvachana katru obata peena wathi. When you use plural subjects, you have to use plural subjects with have. Oba bahuvachana katru kenek samaga me has have kiyana wachana deken pawichchi karana wachanaya thamai. Have කියන වචනය හේතුව බහුවචනයක් සමග අපි භාවිතා කරන්නේ have කියන පදය. Look at these examples. I have. We have. You have. They have. Teachers have. Animals have. Nimal and Kamal have. All these subjects are plural subjects. අපි මේ කතා කරන සබ්ජෙක්ට්ස් සියල්ල බහුවචන කර්තෘ පද. එම නිසා අපි have කියන පදය සබ්ජෙක්ට් එකට පසුව භාවිත කරනවා. Then look at the other side. අනිත් පැත්ත බලන්න. There are singular subjects. ඒ පැත්තේ තියෙනවා ඒකවචන කර්තෘ පද කීපයක්. Including he, she, it, doctor, Nimal, Kamal, baby, like that. All the subjects are singular. මේකේන කතෘපද සියල්ල ඒකවචන කතෘපද. ඒ කියන්නේ එකයි. එහෙම නැත්නම් එක පුද්ගලයෙක්. He කියවන් පස්සේ ඔහු එක පුද්ගලයෙක් ගැන කතා කරන දේ. She අය. Doctor වෛද්‍යවරයා. Like that all the subjects are singular. ඒ කියන්නේ ඒකවචන කතෘපදයක් එක අපිට භාවිත කරන්නට සිද්ධ වෙන්නේ has කියන වචනය. නැවතත් මම මේ දේ සඳහන් කරන්නම්. බහුවචන කතෘපදයක් සමග have යොදන්න. ඒකවචන කතෘපදයක් සමග has භාවිත කරන්න. That's very easy. Right. Why do we use has and have in sentences? අපි මුකටද has සහ have කියන පද වාක්‍යවල භාවිත කරන්නේ? You can see that. We use has or have to talk about ownership. Once again, we use have has to talk about ownership. මේ ownership කියලා කියන්නේ මොනවද? යම්කිසි දෙයක අයිතියක් තමයි ownership කියලා කියන්නේ. Look at this sentence. අයිතියක් ප්‍රකාශ කිරීමෙන් යම්කිසි දෙයක් තියෙනවා එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් ඉන්නවා යන්න ප්‍රකාශ කිරීම සඳහා have has භාවිත කරනවා. බොහොම සරලයි. Ownership කියලා කියන්නේ යම්කිසි අයිතියක්. එහෙනම් ඒ අයිතිය තියෙනවා යම්කිසි දෙනෙක් ඉන්නවා කියන්න තමයි මේ කියන has have කියන වචන දෙක භාවිත කරන්නේ. Look at this. To talk about things that belong to us. To talk about things that belong to us. We say possessions. අපට අයිති දේවල් පිළිබඳ කතා කරන්න අපි has have පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මට ජංගම දුරකථනයක් තියෙනවා නම් ඒ ජංගම දුරකථනයේ අයිතිකාරයා මම. එහෙනම් මට තියෙනවා ජංගම දුරකථනයක්. I have a mobile phone. I have a mobile phone. I have a mobile phone. මට ජංගම දුරකථනයක් තියෙනවා. Next, to talk about our family and friends. අපේ පවුලේ සහ යාළුව පිළිබඳ කතා කරන්න අපි has එහෙම නැත්නම් have භාවිත කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම I have a friend.
මට යහළුවෙක් ඉන්නවා. I have a friend. To talk about our family and friends, we use has and have. Next usage is to talk about illnesses. We have to use has and have. කිසියම් පුද්ගලයෙක්ගේ අසනීප තත්ත්වයක් එහෙම නැත්නම් අසනීපයක් පිළිබඳ කතා කිරීමට has එහෙම නැත්නම් have කියන පද භාවිත කරනවා. අපි මෙම පාඩමේදී මෙන්න මේ areas ටික මෙන්න මේ කියලා තියෙන දේවල් ටික වැඩිදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. Number 1 අංක 1 to talk about things that belongs to us. To talk about things that belong to us. We say possessions. අපට අයිති දේවල් පිළිබඳ කතා කරන්න has එහෙම නැත්නම් have භාවිත කරනවා කියලා මම ඔබට කලින් කිව්වා. බලමු අපි නිවැරදිව කොහොමද අපට අයිති දේවල් has have භාවිත කරලා නිවැරදිව ප්‍රකාශ කරන්න කියලා. මට බයික් එකක් තියෙනවා. මගේ බයික් එක. එහෙනම් මම තමයි අයිතිකාරයා. එහෙනම් I am the owner. අපිට වාක්‍ය කියන්න සිද්ධ වෙනවා. මට බයික් එකක් තියෙනවා. I have a bike. I have a bike. මෙතනදී අයිත් එක have දැම්මේ මම කිව්වා අපි ගත්ත subject එක plural subject එකක්. එහෙනම් plural subject එකක් එක්කනම් අපිට භාවිත කරන්න වෙන්නේ has නෙමෙයි have. I have a bike. මට තියෙනවා බයික් එකක්. මට බයික් එකක් තියෙනවා. I have a bike. Look at this. There's a car. කාර් එකක් තියෙනවා. කවුද අයිතිකාරයා? නිමල් තමයි අයිතිකාරයා. එහෙනම් කාර් එකක් තියෙනවා. නිමල් තමයි අයිතිකාරයා. නිමල්ට කාර් එකක් තියෙනවා. නිමල් has a car. නිමල් has a car. නිමල්ට කාර් එකක් තියෙනවා. නිමල් has a car. Right. Next one. ඔවුන්ට ගොඩක් සල්ලි තියෙනවා. එහෙනම් සල්ලි වල අයිතිකාරයෝ own. එහෙනම් ඔවුන්ට තියෙන දෙයක්. They have a lot of money. They have a lot of money. They have a lot of money. ඔවුන්ට ගොඩක් සල්ලි තියෙනවා. ඔවුන්ට සල්ලි ගොඩක් තියෙනවා. They have a lot of money. ඔහුට බල්ලෙක් ඉන්නවා. අයිතිකාරයා ඔහු. හැබැයි අපිට කවදාවත් කියන්න බෑ ඔහුට බල්ලෙක් තියෙනවා කියලා. අපි කියන්නේ ඔහුට බල්ලෙක් ඉන්නවා. He has a dog. He has a dog. ඔහුට බල්ලෙක් ඉන්නවා. That's about a dog and this is about a cat. මෙතන කතා කරන්න යන්නේ බල්ලෙක් ගැන නෙමෙයි. මෙතන කතා කරන්න යන්නේ පූසෙක් ගැන. අයිතිකාරයා තමයි සෝනියා. සෝනියා අයිතිකාරයා. එහෙනම් සෝනියාගේ පූසා. සෝනියාට පූසෙක් ඉන්නවා. Sonia has a cat. Sonia has a cat. සෝනියාට පූසෙකු ඉන්නවා. මට ගිටාර් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ මට ගිටාරයක් තියෙනවා. අයිතිකාරයා මම. එහෙනම් අපිට වාක්‍ය පටන් ගන්න වෙන්නේ I කියන දේ. I have a guitar. මට ගිටාරයක් තියෙනවා. I have a guitar. මට ගිටාරයක් තියෙනවා. Right. Next one. You can see a magic lamp there. ඔහු තමයි මේ මායාපහණේ අයිතිකාරයා. එහෙනම් ඒක ඔහුට අයිති දෙයක්. ඔහුට මායාපහනක් තියෙනවා. He has a magic lamp. He has a magic lamp. He has a magic lamp. ඔහුට මායාපහනක් තියෙනවා. ඔහු තමයි අයිතිකාරය. එම නිසා තමයි අපි කියන්නේ he has a magic lamp. Right. This is the second usage. මේක තමයි දෙවෙනි භාවිතය. පළවෙනි භාවිතයේදී මම කිව්වේ අයිතියක් පිළිබඳව. දෙවෙනි භාවිතයේදී කියන්නේ අයිතියක් පිළිබඳව නෙමෙයි. To talk about our family or friends. අපේ පවුල සහ යාළුවෝ පිළිබඳ කතා කරනකොට අපිට has එහෙම නැත්නම් have භාවිත කරන්නට පුළුවන් අපි කතා කරන වාක්‍යවල. බලමු අපි නිවැරදිව කොහොමද අපේ පවුල සහ යාළුවෝ පිළිබඳ කතා කරනකොට has have භාවිත කරන්න කියලා. Right. මට යාළුවෙක් ඉන්නවා. හැබැයි ඉන්දියාවේ. මට යාළුවෙක් ඉන්නවා. මේ කතා කරන්නේ යාළුවෙක් ගැන. එහෙනම් මට යාළුවෙක් ඉන්නවා ඉන්දියාවේ. I have a friend in India. I have a friend in India. I have a friend in India. මට යාළුවෙක් ඉන්නවා ඉන්දියාවේ. මට ඉන්දියාවේ යාළුවෙක් ඉන්නවා. That is about a friend. She has a beautiful baby. She has a beautiful baby. ඇයට ලස්සන බබෙක් ඉන්නවා. ඇයට ලස්සන බබෙක් ඉන්නවා. She has a beautiful baby. She has a beautiful baby. ඇයට ලස්සන බබෙක් ඉන්නවා. එතකොට මෙයත් පවුලේ දෙයක් ගැන කතා කරලා තමයි තියෙන්නේ මෙතන.
ඇයට ලස්සන බබෙක් ඉන්නවා she has a beautiful baby හරි මම කිව්වා පවුල ගැන මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් has සහ have භාවිත කරලා කියලා මට සහෝදරයෙක් ඉන්නවා I have a brother I have a brother මට සහෝදරයෙක් ඉන්නවා I have a brother they have two children they have two children ඔවුන්ට ළමයි දෙන්නෙක් ඉන්නවා මෙතන have කියන පදේ භාවිත කරලා කියන්නේ they කියන පදයේ වාක්‍ය මුල තියෙන හින්දා that is a plural subject ඔවුන්ට ළමයි දෙදෙනෙක් ඉන්නවා they have two children this is about the family next one okay look at this sentence he has a kind girlfriend he has a kind girlfriend ඔහුට කරුණාවන්ත පෙම්වතියක් ඉන්නවා ඔහුට කරුණාවන්ත පෙම්වතියක් ඉන්නවා he has a kind girlfriend මෙතනදී has කියන පදේ භාවිත කරලා තියෙන්නේ he කියන පදයේ ඒකවචන කතරු කෙනෙක් හින්දා so that we have used has here ඔහුට කරුණාවන්ත පෙම්වතියක් ඉන්නවා he has a kind girlfriend ඇයට හොඳ පෙම්වතෙක් ඉන්නවා ඇයට හොඳ පෙම්වතෙක් ඉන්නවා she has a good boyfriend she has a good boyfriend she has a good boyfriend ඇයට හොඳ පෙම්වතෙක් ඉන්නවා මෙතනත් අපි has කියන පදේ භාවිත කරලා තියෙන she කියන පදය ඒකවචන ස්වරූපයෙන් තියෙන හින්දා she has a good boyfriend ඇයට හොඳ පෙම්වතෙක් ඉන්නවා right so next usage අපි බලමු මීළඟ භාවිතය මොකක්ද කියන එක you can use this has and have to talk about illnesses to talk about illnesses අසනීප තත්වයන් අසනීප පිළිබඳ කතා කිරීමට has එහෙම නැත්නම් have භාවිත කරන්න පුළුවන් මට හිසේ කැක්කුමක් තියෙනවා මේ හිසේ කැක්කුම කියන්නේ අසනීපයක් ඒක මට තියෙන දෙයක් මට හිසේ කැක්කුමක් තියෙනවා මට හිසේ කැක්කුමක් තියෙනවා I have a headache I have a headache මට හිසේ කැක්කුමක් තියෙනවා I have a headache ඔහුට දතේ කැක්කුමක් තියෙනවා දත් කැක්කුම කියලා කියන්නේ අසනීපයක් He has a toothache He has a toothache He has a toothache ඔහුට දතේ කැක්කුමක් තියෙනවා මට බඩේ කැක්කුමක් තියෙනවා මට බඩේ කැක්කුමක් තියෙනවා I have a stomach ache I have a stomach ache මට බඩේ කැක්කුමක් තියෙනවා I have a stomach ache right මම හිතනවා මේ වෙනකොට මේ දක්වා ඔබට කියලා දුන්න දේවල් පැහැදිලි ඇති හැබැයි මට මෙතන මෙන්න මේ ප්‍රශ්නය තියෙනවා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මට කාර් එකක් නැහැ කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මට කාර් එකක් නැහැ කියලා I not have a car එක වෙන්න පුළුවන්ද I not have a car එක නිවැරදිද I not have a car නැහැ එක වැරදි ස්වරූපයක් අපි බලමු පැහැදිලිව කොහොමද මට මොන හරි දෙයක් නැහැ කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ මට කාර් එකක් නැහැ මට කාර් එකක් තියෙනවා නම් I have a car මට කාර් එකක් නැහැ then what is the sentence I haven't a car I haven't a car ඔබ හිතනවද මේ ස්වරූපය නිවැරදි කියලා තියෙනවා නම් I have එතකොට have එක negative කරගන්න පුළුවන් you can make the negative formation of have I haven't a car. මේ නිවැරදිද? This is very unusual. This is very unusual. Unusual means මේක සාමාන්‍යයෙන් භාවිත කරන ස්වරූපය නෙමෙයි. I haven't a car. සාමාන්‍යයෙන් භාවිත කරන ස්වරූපයක් නෙමෙයි. ඒක අපි කියන්නේ මේක unusual formation එකක් කියලා. This is unusual. අපි බලමු usual formation එක මොකක්ද කියන එක. නිමල්ට කාර් එකක් නැහැ. නිමල් හැසන්ට කා once again නිමල් හැසන්ට කා කලින් ගතවෙ කිව්වේ මට කාර් එකක් නැහැ I haven't a car but this time the subject is නිමල් නිමල් is singular නිමල් කියන්නේ ඒකවචන පදයක් එහෙනම් has දාන්න වෙන්නේ හැබැයි නැහැ කියලා තියෙන්නේ නිමල් හැසන්ට කා නිමල් හැසන්ට කා කලින් කිව්වා මම formation එක unusual කියලා then this is also very unusual මේකත් සාමාන්‍යයෙන් භාවිත කරන විදිය නෙවෙයි. All right then. කලින් මම ඔබට කීවා
unusual form එක තමයි haven't එහෙම නැත්නම් hasn't කියන form එක. මම කිව්වා ඔබට භාවිත කරන්නට එපා කියලා. That is unusual formation. එහෙනම් මේකේ usual formation එක මොකක් වෙන්න පුළුවන්ද? Okay, we'll see what the usual formation is. There are some plural subjects here. ඔබට පේනවා ඇති plural subjects කීපයක් තියෙනවා. Those plural subjects are I, we, you, they, teachers, animals, nimal and kama. These are the plural subjects, right? So, I told you not to use haven't. I haven't, we haven't, you haven't, they haven't, teachers haven't, animals haven't, nimal and kamal haven't. කියන ස්වරූපය භාවිත කරන්න එපා කියලා කියවනේ. එහෙනම් අපි බලමු නිවැරදි ස්වරූපය මොකක්ද කියලා. This is the correct formation and the usual formation, that is don't have. Don't have. I haven't කියන ස්වරූපයට වැඩිය don't have කියන ස්වරූපය තමයි අපි භාවිත කරන්නේ when we are speaking and writing. I don't have. Don't have වලට පස්සේ අපිට මොකක්ද භාවිත කරන්නට පුළුවන්? Yes. You can see that. You can use a noun directly. You can use a subject. That subject should be a plural subject. Then you can use don't have. Then finally you can add a noun. ඔබට වාක්‍ය පටන් ගන්න පුළුවන් බහුවචන කතෘ කෙනෙක්ගෙන්. ඔබට don't have කියන ප්‍රකාශනය සඳහන් කරන්නට පුළුවන්. අවසානයේදී ඔබට නාම පදයක් වාක්‍යයේ අගට එකතු කරන්නට පුළුවන්. බලමු. මට කාර් එකක් නැහැ. I don't have a car. කාර් එකක් කියන්නේ නාම පදයක්. I don't have a car. අපිට කාර් එකක් නැහැ. We don't have a car. ඔබට කාර් එකක් නැහැ. You don't have a car. ඔවුන්ට කාර් එකක් නැහැ. They don't have a car. Like that we can use the negative formation of has and have correctly. This is a usual formation. මම හිතනවා ඔබට තේරෙන්නේ ඇති මොකක්ද නිවැරදි usual formation එක කියලා. මෙම has have කියන ස්වරූප දෙකෙන්. Right. This is about singular subjects. මෙතනදී අපි කතා කරන්න යන්නේ ඒකවචන කතෘ පද සම්බන්ධයෙන්. අපි කලින් කතා කරේ බහුවචන. බහුවචනේ මම කීවා ඔබට භාවිත කරන්න කියලා don't have කියන ස්වරූපය. එතකොට singular subject එකක් එක්ක ඇත්තටම අපි මොකද්ද පාවිච්චි කරන්නේ? මම කීවා unusual formation එක තමයි hasn't කියන එක. I told you that the unusual formation is hasn't. She hasn't. Nimali hasn't. ඒ වගේම තමයි මම කීවා එම ක්‍රමය භාවිත කරන්නට එපා කියලා. එහෙනම් අපි බලමු නිවැරදි usual singular formation එක මොකද්ද කියලා. There are subjects. Look at this. All the subjects are in their singular formation. බලන්න මේ subjects ටික දිහා. මේ subjects සියල්ලම තියෙන්නේ එයාලගේ ඒකවචන ස්වරූපයෙන්. He, she, it, doctor, Nimal, Kamal, baby. මේ හැම වචනයක් සමගම භාවිතා වෙන්නේ ඒකවචන ස්වරූපයක් බව මතක තබා ගන්න. Right. අපි බලමු නිවැරදි usual formation එක මොකක්ද කියලා. Yes. You can see that right now. ඔබට මේ පේනව ඇති. කලින් වතාවේ මම කිව්වේ don't have, but this time it is doesn't have. මේ අවස්ථාවේදී එය doesn't have බවට පත් වෙලා තියෙනවා. He doesn't have. She doesn't have. It doesn't have. Doctor doesn't have. Nimal doesn't have. Kamal doesn't have. Baby doesn't have. සියලුම ඒකවචන කතෘ පද සමග ඔබට doesn't have කියන ස්වරූපය තමයි භාවිත කරන්නට වෙන්නේ hasn't කියන ස්වරූපයට වඩා. He hasn't කියන්න එපා. භාවිත කරන්න he doesn't have. She hasn't කියන්න එපා. භාවිත කරන්න she doesn't have. It hasn't කියන්න එපා. භාවිත කරන්න it doesn't have. මම හිතනවා ඔබට තේරුම් ගන්න ඇති කියලා. Doesn't have වලට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? What shall we do there? Right. You have to add a noun after doesn't have. Doesn't have කියන පදයට පස්සේ
නාම පදයක් භාවිතා කරන්න. මෙම වාක්‍යයෙන් ඔබට නැත යන අර්ථය ප්‍රකාශ කරනවා. Right. ඔහුට කාර් එකක් නැහැ. He doesn't have a car. ඇයට කාර් එකක් නැහැ. She doesn't have a car. නිමල්ට කාර් එකක් නැහැ. නිමල් doesn't have a car. සියලුම වාක්‍ය negative බවට පත් වෙනවා doesn't have කියන පදයෙන් හින්දා. This is very easy and common. Right. Look at this. මම ළඟ පෑනක් නැහැ. මම ළඟ පෑනක් නැහැ. එහෙම නැත්නම් මට පෑනක් නැහැ. මෙම ස්වරූපය කොහොමද අපි ඉංග්‍රීසියෙන් නිවැරදිව කියන්නේ? Okay. Look at the subject. Subject එක තමයි මම කියලා කියන්නේ. That is a plural one. ඒක බහුවචන වාචි පදයක්. මම. එහෙනම් මම ගාව පෑනක් නැහැ. කොහොමද කියන්නේ? I haven't a pen. නිවැරදිද? I haven't a pen. ඒ නිවැරදි ස්වරූපයද? No. I told you that is a unusual formation. මම ළඟ පෑනක් නැහැ. ඒ නිවැරදි කළකට යුතුයි. I don't have a pen. I don't have a pen. I don't have a pen. මම ළඟ පෑනක් නැහැ. I don't have a pen. මෙතන don't have කියන පදේ භාවිත කරේ මම I කියන පදයේ බහුවචන ස්වරූපයක් නිසා. I don't have a pen. මම ළඟ පෑනක් නැහැ. ඇයට සහෝදරයෙක් නැහැ. ඇයට සහෝදරයෙක් නැහැ. The subject is a singular one. ඇය she. Subject එක singular subject එකක්. She. සහෝදරයට කියනවා brother කියලා. නැහැ. එහෙනම් වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ. She hasn't a brother කියලාද? No. මම කිව්වා that is a unusual formation. The correct formation is she doesn't have a brother. She doesn't have a brother. ඇයට සහෝදරයෙක් නැහැ. She doesn't have a brother. She doesn't have a brother. ඇයට සහෝදරයෙක් නැහැ. Right. ඔයාට බඩේ අමාරුවක් නැහැ. ඔයා බොරු කරන්නේ. කාට හරි කියන්න පුළුවන් ඔයාට බඩේ අමාරුවක් නැහැ. ඔයා you it's a plural one. එතකොට අපිට භාවිතා කරන්න වෙන්නේ has එහෙම නැත්නම් have කියන ස්වරූපයේද එහෙම නැත්නම් doesn't have don't have කියන ස්වරූපයේද. ඔව් ඔබට පැහැදිලි ඇති ඔබට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ don't have කියන ස්වරූපය. ඔයාට බඩේ අමාරුවක් නැහැ. එහෙනම් you don't have a stomach ache. You don't have a stomach ache. You don't have a stomach ache. ඔබට බඩේ අමාරුවක් නැහැ. You don't have a stomach ache. ඔබට බඩේ අමාරුවක් නැහැ. සමන්ට ගොඩක් සල්ලි නැහැ. සමන්ට ගොඩක් සල්ලි නැහැ. සමන් කියන්නේ ඒක වචන නාම පදයක්. එහෙම නැත්නම් ඒක වචන කතෘ කෙනෙක්. සමන් is singular. අපි බලමු නිවැරදි උත්තරය මොකක්ද කියලා. සමන් doesn't have a lot of money. Someone doesn't have a lot of money. Someone doesn't have a lot of money. Samantha godak salli nae. Samantha salli godak nae. Someone doesn't have a lot of money. Right. Up to now we have discussed the positive formations and negative formations only. But we have to learn the question formations as well. Api me wenakota katha kala tiyenne positive formations saha negative formations kiyana formations deka vitarai. E wage ma thamai apita question formations ඒ කියන්නේ ප්‍රශ්නවාචී ස්වරූපත් ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. Right. Let's see how we have to form question formations with plural subjects. අපි බලමු බහුවචන කතෘ කෙනෙක් සමග නිවැරදිව plural subject එකක් භාවිතා කරලා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද මේ කියන has සහ have භාවිතයෙන් කියන එක. It's very easy. කරන්න තියෙන මෙච්චරයි. මම කිව්වා ඔබ යම් කිසියක් ඔබට නැහැ කියලා කියනකොට ඔබ වාක්‍ය පටන් ගන්න ප්ලූරල් සබ්ජෙක්ට් එකකින් නම් ඔබට කීවා don't have කියන වචනේ පාවිච්චි කරන්න කියලා. Don't have කියන වචනේ ඇතුලේ do කියන දේ ගැබ් වෙලා තියෙනවා. Don't have. කරන්න තියෙන මෙච්චරයි. ඔබ මේ කියන ප්‍රශ්නේ භාවිතා කරන්නේ බහුවචන කතෘ කෙනෙක් සමග නම් වාක්‍ය do වලින් පටන් ගන්න. You can start your idea with do. Then you can use the subjects. But those subjects should be plural. ඔබ වාක්‍ය do වලින් පටන් ගන්න. හැබැයි
මීළඟට ඔබට සබ්ජෙක්ට් එකක් භාවිතා කරන්නට පුළුවන්. හැබැයි ඒ භාවිතා කරන සබ්ජෙක්ට් එක බහුවචන සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ. බහුවචන කර්තෘ කෙනෙක් වෙන්න ඕනේ. This is example. Do I, do we, do you, do they, do teachers, do animals, do Nimal and Kamal. All the subjects are plural. එතකොට මේ තමයි නිවර්ග ස්වරූපය. Just after the subject, what can you add? Subject එක පස්සේ ඔයාට එකතු කරන්න පුළුවන් මොනවද? Yes. මම කිව්වා don't have. Don't have කියන එකකින් do කියන එක අපි වාක්‍යෙන් එලියට ගත්තා. දැන් ඉතුරු වෙනවා have කියන එක. එහෙනම් වාක්‍යෙ ඊළඟට have කියන ස්වරූපය තියන්න. Then you can use a noun with a question mark. Example. අපි කොහොමද අහන්නේ ඔයාට සහෝදරෙක් ඉන්නවද? Do you have a brother? ඔයාට සල්ලි තියෙනවද? Do you have money? ඔයාට නංගි කෙනෙක් ඉන්නවද? Do you have a sister? නිමල්ටයි කමල්ටයි කාර් එකක් තියෙනවද? Do Nimal and Kamal have a car? Likewise, you can make the question formations according to the situation that you speak. Right. Next, we have singular subjects formation. ඒකවචන කතෘ සමග නිවැරදිව has have භාවිතා වෙන්නේ කොහොමද කියලා බලමු. Right. It's very easy. Previously, you started your idea with do, but this time you have to start your idea with does because you are using singular subjects. මෙම අවස්ථාවේදී ඔබ භාවිතා කරන කතෘපදය ඒකවචන කතෘපදයක්. එම නිසා ඔබට සිද්ධ වෙනවා ඔබගේ වාක්‍ය does කියන වචනයෙන් පටන් ගන්න. This is the example. Does she? Does he? Does it? Does the doctor? Does Nimal? Does Kamal? Does baby? Just after these subjects, you can add have. Does වලට පස්සේ ඔබ subject එකක් භාවිතා කරනවා. ඉන් පසු ඔබට have කියන වචනය භාවිතා කරන්නට පුළුවන්. Does he have? Does she have? Does it have? Does the doctor have? Does Nimal have? Does Kamal have? Does the baby have? හොඳට මතක තියාගන්න කවදාවත් කියන්න එපා does he has. එක වැරදි ස්වරූපය. Does he has. එක වැරදි ස්වරූපය. නිවැරදි ස්වරූපය තමයි does he have කියන ස්වරූපය. එය නිවැරදිව මතක තබා ගන්න. Just after this word have, you can use a noun and put the question mark at the end. Have වලට පස්සේ ඔබට නාමපදයක් භාවිතා කරන්නට පුළුවන්. ඒ සමගම ඔබට question mark එකක් භාවිතා කරන්නට පුළුවන්. හරි, අපි කොහොමද අහන්නේ නිමල්ට සහෝදරයෙක් ඉන්නවද? මේ වාක්‍යයෙන් අපිට අහන්න පුළුවන්, මෙම දීලා තියෙන ස්වරූපයෙන් අපිට අහන්න පුළුවන් නිමල්ට සහෝදරයෙක් ඉන්නවද? Does Nimal have a brother? Does Nimal have a brother? Kamal කාර් එකක් තියෙනවද? Does Kamal have a car? Does Kamal have a car? අපි සතෙක් ගැන කතා කරමු. ඌට නැට්ටක් තියෙනවද? ඌට නැට්ටක් තියෙනවද? Does it have a tail? Does it have a tail? This is how you have to make singular questions using has formation. මෙන්න මෙහෙම තමයි ඔබට has කියන formation එක භාවිතයෙන් ඒකවචන ස්වරූපය සඳහා ප්‍රශ්න හදාගන්නට සිද්ධවන්නේ. Right. කොහොමද අපි අහන්නේ කායින් හරි? ඔයාට පෙම්වතෙක් ඉන්නවද? ඔයාට පෙම්වතෙක් ඉන්නවද? ඔයාට. ඔයා කියන්නේ you. එහෙනම් මම කිව්වා you වලට කලින් ඔයාට දාන්න වෙනවා do the does the. You කියන්නේ බහුවචනය. ඒත් එක ගැලපෙන්නේ do කියන වචනය. එහෙනම් do you? Do you have a boyfriend? Do you have a boyfriend? Do you have a boyfriend? ඔයාට පෙම්වතෙක් ඉන්නවද? Do you have a boyfriend? ඔයාට පෙම්වතෙක් ඉන්නවද? හොඳට මතක තියාගන්න. මෙතන do කියන පදයයි have කියන පදයයි අතර සම්බන්ධතාවය you කියන එකෙන් පේනවා. Do you have a boyfriend? ඔයාට පෙම්වතෙක් ඉන්නවද? There are two possible answers. You can say yes or you can say no.
right? This is about a singular subject. The subject is saman. The question is samanta karayak thiyenawada? Emenatha samanta karakak thiyenawada? Samanta karakak thiyenawada? Right. Apita wakya do walinda patang ganna puluwan does walinda poddak hithala balanna. Yes. ඔයාට වාක්‍ය පටන් ගන්නන්නේ does වලින්. හේතුව සමන් කියන වචනය ඒක වචනයක්. එහෙනම් does සමන්. does සමන්. ඊගාට මොකද්ද දාන්නේ? does සමන් has a car ද does සමන් have a car ද? Yes. does සමන් have a car. 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 සමන්ට කාර් එකක් තියෙනවද? does සමන් have a car. ඔවුන්ට සල්ලි ගොඩක් තියෙනවද? ඔවුන්ට සල්ලි ගොඩක් තියනවාද? Do they have a lot of money? Do they have a lot of money? වාක්‍ය පටන් ගන්න තියෙන්නේ do වලින්. හේතුව තමයි they කියන පදය බහුවචනයක්. Do they have a lot of money? ඔවුන්ට සල්ලි ගොඩක් තියනවාද? There are two possible answers, yes and no. රුවන්ට කොළඹ ඉඩමක් තියනවාද? රුවන්ට මේ ඉඩමක් තියනවාද කොළඹ? රුවන්ට කොළඹ ඉඩමක් තියනවාද? This is about රුවන්. මේ කතා කරන්නේ රුවන් ගැන. එතකොට රුවන් කියලා කියන්නේ පුද්ගලයෙක්. එක පුද්ගලෙක්. එහෙනම් singular. භාවිතා වෙන්න වෙන්නේ has කියන ස්වරූපය. හැබැයි ප්‍රශ්නවාචී ස්වරූපයේදී මම කිව්වා does කියන ස්වරූපයේ වාක්‍ය මුලට ගන්න ඕනේ කියලා. Then what's the possible answer? Does Ruan have a land in Colombo? Does Ruan have a land in Colombo? Does Ruan have a land in Colombo? රුවන්ට කොළඹ ඉඩමක් තියෙනවද? Does Ruan have a land in Colombo? Ruanta Colombo idamak thiyenawada? Ruanta idamak thiyenawada Colombo? Does Ruan have a land in Colombo? Right. I hope that you understood the lesson very well. Complete your exercises and proceed to the next lesson. Thank you.